එතකොට දැන් අපි දැන් මදසරුභාවයේ කියන පැත්තට එහෙම මේ මදසරුභාවයේ කියන එක ඉස්සර ලෝකේ හරි එච්චර සුලබ දෙයක් නෙවෙයි. අපි දැන් ඉස්සර අහලා තියෙනෝනේ සාමාන්‍ය පවුලක ගත්තාම අපි අපේ අම්මලා අපේ සීයලා ආලවවම සාමාන්‍යයෙන් එක පවුලක 12යි 15යි 17යි අපි හරියට දැන් සාමාන්‍යයෙන් එහෙම කිව් දැන් ඒ කාලේ එහෙම කිව්වොත් තමයි අන්න සතුටු වෙන්නේ. දැන් නිකන් පහට වැඩි කිව්වමනේ 아무ත විදියට බලන්නේ මිනිස්සුත්. ඒක නිසා මේ දැන් අපි මේ අපි ජෙනුවින් මත්සරුභාවය කියන එක අපි දැන් මේක ආටිෆිෂල් මත්සරුභාවයකුත් තියෙනවා සමාජයේ හදපු එක. දැන් වෛද්‍යවිද්‍යාව අපි කියලා තියෙන සමහර රිසර්ච් ස්ටඩීස් තියෙනවා. දැන් ඉස්සර අම්මලා මාතෘ මරණ වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ බබාලා ගොඩක් හම්බ වීම. ඒ තියෙනවා බබාලා ගොඩක් හම්බ වෙන මේ ගර්භාෂය තියෙන අපි කියන පස්සස්තතාවය කියන ඇදීමේ හැකියාව හැකිලීමේ හැකියාව අර නිතරම ඇදිලා ඒක හැකියාව නැති වෙනවා. එතකොට කාලයක් යනකොට ගොඩක් බබල හම්බ වෙනකොට සමහරලාට බබේ කමර පස්සේ අර දැන් බබා හම්බුන පස්සේ ලේ යන ක්‍රියාවලිය නවතින්න එපා අම්මට. මේ ක්‍රියාවලිය නවතින්න ඒ ගර්භාෂය ඇකිලෙන්න ඕනේ. ඒත් මෙන්න මේ ඇකිලීමේ ක්‍රියාවලිය ඇකිලෙන්න බැරි නිසා ලේ ගිල අම්ම නැති වෙනවා. අපි දැන් දැන්ට වැඩිලගේ පෝස්ට් පාර්ටම් හිමරේජ් කියන ඒ කාලේ එක එක නම් තියෙන යක්ෂ සංන්‍ය ගහලා ඔය එක එක ඒ කාලේ නම්. ඒතර ඒ කාලේ ඉතර මෙන්න මේක අඩු කිරීම සඳහා වෛද්‍ය විද්‍යාවෙන් සහ දැන් මේකෙන් දැන් අපේ දැන් මම අද අහලා තියෙනවා ඔය පෞසාක් නිලධාරීන් එහෙම ගොඩක් බබාලා හදන්න යනකොට දැන් ඇති කියලා ගිහලා ඒක උපත් පාලන ක්‍රම අම්මලට ඉන්ට්‍රඩියුස් කරන දැන් ඒ කාලේව තිබ්බේ නැහැ. ඒත් ඒ සාක්කියත් එක්ක තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මොකද දැන් එහෙම නැහැ අර කන්සෙප්ට් එක දැන් පුංචි පවුල රත්තරන් කියන කන්සෙප්ට් එකට ගෙනල්ලා ඒකේ වෛද්‍ය විද්‍යාත්මක සාධකත් හින්දා ඒ කියන්නේ අම්මගේ පරිසම්භාවය රැකීම සඳහා තමයි ඒක දාලා තියෙන්නේ. කළා මේක පොඩි කළා තියෙනවා. ඒතර අපි සහ දැන් ඉස්සරට සාපේක්ෂව මිනිසුන්ගේ ඔළුවේ තියෙන මතයක් අපි දරුවෙක් හදනකොට ස්ථාවරත්වයකට පැමිණලා තමයි දරුවෙක් හදන්න ඕනේ කියන මට්ටම උතැයිලා. ඉස්සර එහෙම එකක් නෑ. ඉස්සර මේ කසාද බඳින්නේම දරුවන් හදන්න කියන පරමාර්ථයම තමයි කසාද. එතකොට දැන් කසාද බඳින්නත් ස්ථාවරත්වයකට නේද. එතකොට දැන් නිතරම අපි නිකන් ගොඩක් කට්ටිය කසාද බඳින ඒජ් එක ගත්තාම අවුරුදු 35න් උඩ ගොඩක් අය. අපි කාට බේත් කරන්න යන 36 36 38 නේද. අවුරුදු 22 23 එහෙම හරි අඩුයි ඉන්නවා නැත්ද නේද. හරි අඩුයි ගොඩක් අඩුයි ගම්වල ටිකක් එහෙම ඉන්න නොත් අර එඩියුකේටඩ් කට්ටිය ගොඩක් වෙලාට ඇසිරි විතරයි. එතකොට මේ වගේ දේවල් නිසා දැන් ලෝකේ මදසරුභාවය ඇත්තටම වැඩි වෙලා.